උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ යවලා අපි හොඳ පරිප්පුවක් කෑවා ගෝඨාභය සමයේ. ගෝඨාභයගේ සමයේ වියතුන් පාර්ලිමේන්තුවේ යවලා ගමකට වැලි ඇටයක්වත් දාපු නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ යවලා වෙච්ච දේ අපි ඔක්කොම හැම කෙනෙක්ම දැක්කා. ඉතින් ඒ වගේ මම කියන්නේ මාලිමාවේට මම හිතන්නේ මිනිස්සු නෑ අද මේ මතිවරණයට ඉදිරිපත් කරන්න. ඒ අය උගත් මිනිස්සුයි කියන මිනිස්සු බිම් මට්ටමේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ ගමක මිනිස්සෙක් අඳුරන ගමකට වැඩක් කරලා පාරක් හදලා දීලා අඩු ගානේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරපු අඩු ගානේ සිල්ලර කඩයක්වත් කරපු මැනේජ්මන්ට් එකක් දන්න මිනිස්සෙක් ඒ අයගේ නැහැ. ඉතින් ඒක නිසා මගේ ප්‍රතිපත්තිය නම් මගේ අරමුණ නම් උගත් බුද්ධිමත් අය ඉන්න ඕනේ. නමුත් ඒ අය අතරේ මේ බිම් මට්ටමේ මිනිස්සුත් එක්ක ගැටිලා මිනිස්සුන්ත් එක්ක එකට වැඩ කරලා ගමකට වැඩක් කරපු මිනිස්සුන්ත් එක්ක ඉඳපු මිනිස්සුන්ගේ දාඩිය සුවඳ හඳුරන කෙනෙක් මම හිතන්නේ පාර්ලිමේන්තුවට යව යුතුයි. ඒ අපිට ඉන්න ඕන තරම් බුද්ධිමත් අය. නමුත් ඒ බුද්ධිමත් අය ගමේ බිම් මට්ටමේ බැහැලා මිනිස්සුත් එක්ක වැඩ කරපු බුද්ධිමත් අය අපිත් එක්ක ඉන්නේ. නමුත් මාලිමාවේ ඉන්න බුද්ධිමත් අය ඒගොල්ලෝ කියනවා බුද්ධිමත් කියලා. නමුත් ගමේ මිනිස්සෙක් අඳුරන්නේත් නැහැ. ගමට වැඩක් කරලත් නැහැ. ඔව් මේක මම හිතන්නේ ඒකටත් හොඳම උදාහරණය තමයි අපි දැක්කා ඉස්සෙල්ලා අර පබා කියලා නාට්‍යයක් ආවා. අන්නේ පබා නාට්‍ය ආපු කාලේ පබාව දැම්මා මැතිවරණයට. දාපුවම අවුරුදු ගාණක් දේශන පාලනය කරපු අවුරුදු 30 ගණන් 40 ගණන් දේශපාලනය කරපු මිනිස්සු අභිබවල පබා පළවෙනි ස්ථානයට ආවා ගම්පා දිස්ත්‍රික්කේ. ඉතින් ඒ වගේම හමුදාව පෙන්ෂන් ගිය හමුදාව සෙබළුන් දැම්මා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ දැම්මා. ඒ වගේ හාඳුරුගොල්ල දැම්ම මම පළාත් සභාව නියෝජනය කරන වෙලාව හාඳුරුගොල්ල දෙන්නෙක් හිටියා. ඉතින් මම නම් මගේ මතේ ඇවිල්ලා මිනිස්සු දැන් එදා වගේ මිනිස්සු මෝඩ නෑ. දැන් ඔව් 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 දමිතා. ඉතින් දමිතත් ඇවිල්ලා ඇත්තෙන්ම දමිතා කරේ අරගලයට ගිහිල්ලා අරගලෙන් සල්ලි හම්බ කරගත්තා. සල්ලි හම්බ කරගෙන අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා අරගලයට ගිහිලා ටීවී එකට මූණ දාගත්තා. ඊට පස්සේ හිමීට ගිහිල්ලා සජපිට එකතු වෙලා නාම යෝජනා දෙන්න ගිහිල්ලා එතනිනුත් ප්‍රතික්ෂේප වෙලා ගෙදර ගියා. ඉතින් හොඳම උදාහරණය තමයි දමිතට වෙච්ච දේ. ඉතින් ඒක නිසා නළුවා නළුවගේ රාජකාරිය කරන්න ඕනේ, පූජකයා පූජකයාගේ රාජකාරිය කරන්න ඕනේ, ක්‍රීඩකයා ක්‍රීඩකයාගේ රාජකාරිය කරන්න ඕනේ. දේශපාලනඥයා බිම් මට්ටමට බැලලා මිනිසුත් එක්ක එකතු වෙලා දේශපාලන කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මගේ මතය.